එතකොට මොනවද වෙන්නේ ජාත්‍යන්තර ඉස්සර ශ්‍රී ලංකාව අයකුත් වරක් ලැජ්ජාවට පත් වෙනවා we are going to be embarrassed in front of the international community we are going to be embarrassed we are going to be the laughing stock of this world so පහුගිය කාලේ බැලුවම අපේ රට තුල හිටපු රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තරයට දුන්න එක පොරොන්දුවක් හරි ඉෂ්ට කරලා තියනද කියලා බලමු 2009 යුද්ධය අවසන් කාලේදී මොකද කිව්වේ මේ රට තුල ඇවිල්ලි ඉවරලා අපි මේ යුද්ධය අවසන් කරන්න අපිට උදව් කරන්න කියලා සියලු රටවල් වලින් රාජ්‍යයන් වලින් උදව් ඉල්ලගෙන කිව්වා මේ ලංකාව තුල සාමය ගේන්න උදව් කරන්න අපි ලංකාව තුල අපි හරි විදියට ඩෙමොක්‍රටික් විදියට අපි බලේ බලේ සම්බන්ධ දේවල් අපි ගැටලු විසඳලා දෙන්නම් ද්‍රවිඩ ජාතිකයන් ගැටලු අපි විසඳලා දෙන්නම් අපිට මේ යුදමය මාර්ගයේ නේ සාකච්ඡා මාර්ගයේ මේව කරන්න උදව් කරන්න කියලා මුළු ලෝකෙටම පොරොන්දු වෙලා මුළු ලෝකෙම උදව් වරන් 2009 දී පොරොන්දු දුන්නා හැබැයි අද වෙනතුරු ඒක පොරොන්දුක්වත් ඉෂ්ට කරලා නැහැ දැන් මේ 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 ක්ලයිමට් චේන්ජ් එකේ ගිහිල්ලා දීලා තියෙන කතා වගේම තමයි රාජ්‍ය නායකයෝ පහුගිය කාලේ දුන්න පොරොන්දු ඉෂ්ට කරලා නැහැ ඒකේ මොකද්දද වෙලා තියෙන්නේ අද එකද එක රටක්වත් අද දිනුනු වෙච්ච එක රටක්වත් ශ්‍රී ලංකාවට සත පහක උදව්වක් කරන්නේ ඇයි දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති රටවලට කවුද උදව් කරන්නේ පොරොන්දුක් දුන්නම මිනිස්සෙක් ඒ කියන්නේ ගෙදරකුණත් පොඩි ළමයෙක්ුණත් ටොපියක් දෙන්නම් කරන ටොපිය දෙන්න ඕනේ ඒනට ඒකට මැදිහත් වෙලා ගිහිල්ලා අරක දෙන්න මේක දෙන්න කියලාද මොනවද කරන්නේ හැබැයි ඒක කරන්නේ නැතුව මොනවද කරලා තින්නේ රටේ රාජ්‍ය නායකයා අද පත් කරලා තියෙනවා වන් කන්ට්‍රි වන් ලෝ එකට ටාස්ක් ෆෝස් එකක් වන් කන්ට්‍රි වන් ලෝ ටාස්ක් ලංකාවේ මිනිස්සු වන් කන්ට්‍රි වන් ලෝ කියලා හිව්වම ඉගෙන හිතුවේ සියලු දෙනාටම නීතිය පොදුවේ ක්‍රියාත්මක කරයි කියලා අපි දැක්කා ඒරාවුර් පොලිසිය මම තමයි මේ වීඩියෝ එක රිලීස් කරේ ඒරාවුර් පොලිසිය කොන්ස්ටබල් කෙනෙක් මේ දෙමළ තරුණයෙක්ට පහර දුන්නා කියලා සරත් වීරසේවතුමාට මම කතා කරා එතුමා ඒ වෙලේම ඉන්ට්‍රඩික් කරලා දැම්මා ඉන්ට්‍රඩික් කරලා පරීක්ෂණයක් පටන් ගන්නකොට හැබැයි ඊට දවස් 3කට පස්සේ සීනියර් ඩීඅයිජි කෙනෙක් කෑගල්ලේ පහර දීමක් කරලා තිබ්බා ඒ විදිහේ වීඩියෝ එකක් ආවා එතුමාට ට්‍රාන්ස්ෆර් එකක් දීලා දැන් සාමාන්‍යයෙන් වන් කන්ට්‍රි වන් ලෝ කියවම අපි බලාපොරොත්තුනේ සියලු දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා දැන් මේකේ වෙලා තියෙන්නේ සල්ලි තියෙන මිනිහට එක නීතියක් සල්ලි නැති මිනිහට තව නීතියක් උඩ ඉන්න මිනිහට එක නීතියක් යට ඉන්න මිනිහට තව නීතිය. ඉතින් ඇත්තටම අපි නම් ඇත්තටම මේ වන් කන්ට්‍රි වන් ලෝ එක තුලින් ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ පත් කිරීම හරි ද්‍රවිඩ ජාතිකයන් මේකට පත්මු කිරීම ගැනවත් අපි නම් වැඩි කලබල වෙලා නැහැ. මොකද මං හිතන්නේ මේ රජයේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ මේ රජයේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව එපා කියන තැන තමයි ඉන්නවා කියන තමයි පැහැදිලිව කියන්න ඕනේ. අපි ද්‍රවිඩ ජාතික සන්ධානයේ වශයෙන් අපි කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුල නොබෙදී හැකි ශ්‍රී ලංකාවක් තුල නොබෙදී යුතු ශ්‍රී ලංකාවක් තුල සියලු ජාතීන්ගේ දේශපාලනමය අයිතිවාසිකම් ලබා දෙන්න කියන එක. හැබැයි වන් කන්ට්‍රි වන් ලෝ කියන සංකල්පයට තේ එක දෙමළ පුරවැසියෙක්වත් දාන්නේ නැතුව මම හිතන්නේ මේ ජනාධිපති එකත් ඒකේ ඒ ටාස්ක් ෆෝස් එකේ ඉන්න හෙඩ් ටාස්ක් ෆෝස් එකේ ඉන්න ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ලංකාවේ උසාවිය වලට අපහාස කරලා හිරේ ගිහිල්ලා ජනාධිපති පොදු සමාවකින් ඇවිල්ලා පාස්කු කොමිසමේ එතුමාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියපු පුද්ගලයෙක්ව තමයි ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් හදන්න පත් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම ද්‍රවිඩ ජාතික අපි කැමති මේ රට ඇතුලේ ජීවත් වෙන්න අපි එකට ජීවත් වෙමු කියලා කියදී නෑ අපිට එපා ඕගොල්ලන් යන්න කියලා කියන වගේ තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ඉතින් පැහැදිලිව මේක නම් මේක මට හිතෙන්නේ ආණ්ඩුවටත් අවශ්‍ය ඒක ආණ්ඩුවටත් අවශ්‍ය පෙන්වන්න මේ රටේ ඕගොල්ලන් එපා කියලා කියන තැන තමයි ආණ්ඩුව ඉන්නේ කියලා තමයි මගේ ස්ථාවරය. ඉතින් ඒක නිසා මේ දිගින් දිගටම අපිව තල්ලු කරන්න අපි කොහෙද යන්නේ? අපිට යන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ වන් කන්ට්‍රි වන් ලෝ හරි ඕන දෙයක් ඇතුළත ශ්‍රී ලංකාව තුල ද්‍රවිඩ මුස්ලිම් කතෝලික මේ ජාතිකයන් නැතුව මේ ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් තියනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒ දවල් සිහිනයක් විතරක් කියන එකත් කියන්න ඕනේ.